ජිුපිටයි තැවර පපුතේ ද ආද අම ත ේදවේ පපුතති අපිස්වාමි වන්සර කිම තුති ස්මිනිි මේ සියලු ජීවි අර්ගල ප්‍රශ්න හැල හැපි මැද බවහන්සේ අප සමඟයි. එදා දෙවා. මාතාවන් සමඟ එකතු වෙලා හිටිය. මේ ශාවකශාවිකාන් මැදට වහන්සේ ඇතුන් වනා වහන්සේ ගිනි දි වාකාරය වැඩම කර බවහන්සේ සුළඟක් වගේ පැමිණිය. එනිසා අපි ඉන්න තැන්වලට. අපි ඉන්න ජීවිත ඇතුළ ආන්තේ අපිට දැනෙන මහා තනිකම පාළුව මැදට වහන්සේ එනවා සුළඟක් වෙලා අපිව සිල් කරන්න. අපේ ජීවිතට දැනෙන්නාව මහ කටෝර් බව කටුක බව මනන බිය මධ්‍ය වවහන්සේ ප්‍රකාශවෙලා අපිවස්ුව පත් කරනවා. අපේ ජීවිතය කඩාවැටු මානසේක ඇද වැටීම වහන්සේ උසස් කරනවා බවාන්සිගේ ගැඹුරු ප්‍රේමේ උුස්සුමට අප පත් කරන නිසා ප්‍රාණයණයේ ජේසුනී දේවතතාත්තේ බවාන්සිරි ස්තුූතියි ප්‍රශංසාාවේවා අමෙන්. හොඳයි. බලන්න, අප පෙරල ගමු රෝමො ලල්ල දහස්සුන පස්සවෙනි පරිච්චේ දේ දෙවෙනි වගන්ත දර නය දක්වා යි බලි තරන අට ගමුව අපි. රෝම පහ දෙකේ ඉදල නමේ දක්වා. අපි කියවොම් තවද ඇදහිල්ලෙන් අපට ලැබී ඇති මේ දේව වර ප්‍රසාදයට පිවිසෙන මග, අපට සලස්සා දුන්නේ උන්වහන්සේ අපි මෙනෙහි කරනවා. මේ දේව වර ප්‍රසාදයේ මාර්ගය. තුළ අපි කොහොමද අභිමානවත්ව ජීවත් වෙන්නේ. Howැ කරජස් ලයිඉද Spiritිරි. අපි කොහොමද දහිර්්‍යවන්ත ජීවිතයක් මේ ප්‍රාණගමනය තුළත් දකින්නේ. දහිර්‍යන්ත ජීවිතයක්. හේතුව කරේජ් කියන වච්චනය. එන්නේ ලතින්. මුල් වලින් කෝරේ කියන වචන තමයි කෝරේ කියකින වචනය තමයි හදවත කියන වචනය තමයි කරේජ් කියන දහිර්ය කියෙන වචනයට සම්බන්ධවෙන්න. තුේ දහිර්‍යවන්ත මිනිසාස්ත්‍රීය කියන්නේ. දහිර්්‍යවන්තයා දහිර්්‍යවන්තිය කියන්නේ හදවතට ඉඩදුන්නු හදවතේ ශක්තියෙන් ජීවත්වෙන කෙන. ොලින් අපිහිතන්න ගියොත් අපිට හම්බෙන්න සංකයාාලයකන විකෘති ප්‍රවෘති එක ප්‍රවෘති සමාගම් තමන් තඕන ඇජෙන්ඩාව දැන් අ ගුඩාක් ලංකාවත් ෝකත් ප්‍රවෘතික කියන්නේ වෙනම මාfiaියාවක් එකක චනලය තමන්ගේ පෞද්ගලීක වැඩකොට සක් තමයි කරගෙන යන්නේ නිසා එකමදේ වාර්තා කරන්න එකක කෝනවලින් එකක දේශපාලික අරමුණුවලින් තුරේ නිසා ්‍රවෘති කියන්නේ විකෘතියක් අද. එනි සහරි පරිසං වෙන්න ඕන දත්ත නියාමනයත් ඒ වගේම විවිධාකාර සංඛ්‍යයාලේකන ගෙනහැර දක්වන්නේ විවිධ පෞද්ගලයක අවශ්‍යතා පිණිස. නමුත් ස්වාමින්වාසය අපිට මතක් කරනවා උන්වහන්සේ තුල දේව ඇදහිල්ලේ ගමනක් කියන්න දහිරයක් අවශ්‍යයි. මේලෝකේ තින්න විකෘති ප්‍රවෘතිත්ත එක්ක පමණක් ජීවතනොත් අධහිර්රය වෙන එකන හදවතින් දරස්වවෙලා බුද්ධියට විරක් ඇටවෙන බුද්ධිය දගත්. හැයි බුද්ධිය වැදගාත් බුද්ධියෙන් කල්පනා කළ හදවතින් වැඩ කරන්නවශ්‍ය. ඒ නිසා කරේජස්කෙන වචනයන්නේ කරේජ් කෝරේ. එකන හදවතට සම්බන්ධ මිනිස් සු හදවතින් හොයනවා අන්න දේව, රා ගමනයට විවරෘත්තයි සහර මිනිස්ු මාර්තක කියලා නෙන අන්නේේ පාද ඔය ොන පස්සුක්්ද යඥා කරනවා කියලා ඔච්චර ඉන්නෝ නද. ඔය ප්‍රසංසා කරනවා කියලා ඔය අස්වලින් කඳරුවින් මේ බොරු මේ හැඟීම් ොඩක් සෙෙන්ටිමෙන්න්ට ලිසන් මේක නිකම් මේ හැඟීම්වල තෙරපිලා මිනිස්සු නිකම් බොරුවක් කරන්න. හදවතින් යාඥා කිරීම ඇතුලේ. නිහඬව බලාසිටීම නිශ්ශබ්දව සවන්දීම වගේම එක තුවෙලා. සාංගීකව ගීතිකාකමින් යාඥාවෙන් දෙවියන් වහස නමස්කාර කිරීම ගැමුරු අදැකීමක් මුල් ක්‍රස්ටතිානය සභහාවේ ජේසු අම්මයි සාාවකශාවයකාව එකසිය විස්සක් දෙනා ඒ ගැමුරු අදකම අත්දකිනකොට ඔවුන්ගේ ඔවුන්ට දැනුණ ඔවුන්ට ගිනිදිවූ ආකාරයෙන් දැනන ඔවුව මුළුමනිම සලිත වුණනා ඔුන්ට විධ භාෂාව නොන්ගේ නික්ම මෙන ගත් අනිත්තායට තේරෙන භාෂාව තමන්ගේ නික්ුුණ ඇැනිසා මේ අත්දැකීමත් සභාවේ මු කිුණු සභහාවයක් දැකීම හරි වැදගත්. අපි ගොඩක්ලට පුරදුලා තියෙන්නේ ඇං්ලුසක්ස එහෙමනැත් නම් යුරෝපය හරහයන එවනැත් නම් බ්‍රතාන්‍ය හරා ආපු දර්ශනය සහ යුරෝපය හරහාපු දර්ශනය ගොඩාක් වෙලාවට ඥානකේන්ද්‍රී අයි බුද්ධිකේන්ද්‍රී අහමදේම හොඳයි. අපි ක රෂනල් නොලේජ් කියලා හැමදේම කඩල්ල බිඳලා අපි පරීක්ෂණ නිරීක්ෂණ නිගමන කරලා එකත් අවශ්‍යයි. නමුත් මේ පරීක්ෂණ නිරීක්ෂණ නිගමනයන් තුළ පමණක් එළබිලා අපිට ජීවත්වන්න බෑ. හේතුව මිනිස්සුන්ට හදවත ජීවිතය කේන්ද්‍රය. අපි කෙනෙකුට ආදරය කරනවා කියලා කිව්වොත්තේම. අනේ මංමගේ බිරිඳදට මගේ ස්වාපපුෘෂ මගේ පෙම්වතා පෙම්වතිට ආදරයේ කියලා. නිකන් කිව්වට වැඩක් නෑ. අම්ම කෙනෙග කැපවීම ඇතුළේ තතාත්ත කෙනෙ කොච්චර මන්ගේ බිරිඳ වෙනුවෙන්. පව්ගේ දවස්සල. මෙ අම්මා අසනීප වෙලා එක්තැන් වෙනවා.මිතාත්ත තමයි හැම්ම දක්ම කරන්නේ. කැතකුණු අතගන්නේ අම්මා අඩපන්න වෙලා අම්ම පරණ ලක් වගේ, මෙිතාත්තම ඔක් හොම කරලා මට කිෙනවාෆාද දැන් තමයි මොම ඇත්තට මාආදරේගෙන ගත්තේ. කිසි දෙයක් බලාපොරොත්තු නොවී හේතුව මෙදාාත්ත කියන දෙයක්ත්ම ඉස්සර අනේ මට බයවෙන්න දෙයක්නෑ මගේ බිරිඳ මාව බලාගනේ. මම වයසිං වැඩිහිටි නිසා මම මැරෙන් ඉස්සල්ල මට වතුරුකෝපයක් හරි දෙන්නන්න මගේ බිරිඳ විතරයි මෙතාත්තගේයා අතීත ජීත යහෝ කියන හු ොඩාක් සල්ලාා ජීතයක් ගතකර විා පස්සේගිය හැබැව කවුරත්නය වසේ වයසත යන කොට කොඩ දෙදනකොට හම ැලිටන කොට දනිස් ගැහෙන්න්න ගන්න කොට. මගේ පසෙ චක් කර ගොඩක් ිනිස්ු ස ස්තී ැතිව තමන්ගේ බිරි තමගේ තන්ගේ පුරෂ තර තුර එක්කොතමන් දරුවේ එනි ත ස්ස තරම් පස්ස ෙ වන පස්සෙගයා මගේ හරයා ෝන්තරන්ගේ ්‍රෝහහිකන් කර. ඇය ම හිතුව ම මැරෙනොට මට අතතුර ටික් ැ මගේ බිරි න්න හතු තමත් අපි අත රන්න එවැනි අමාවරුන් වැර බිරි දර්රම තත් හිතන්ගටිය හෙමයි. ම තාත්තගේ ජීවිත මහා කැලබීමක් පෙරලියක් සිද්ධ වෙනවා මොකක්ද ඔහුට. ඔහුගේ බිරිදගේ හදිස්සි රෝගය පීඩාව සහ අන්සභාගය තුළ බිරිඳ සම්පූර්ණයෙන් පනලලක් වගේ තමන්ගේ ගෙදර ඇඳේ එක්තැන් වෙනවා. මෙතතාත්තක් කියවා අ එතනයි ම ආදරේක කන්නටන්ගත මිච කර ආදරය කරන්න පටන්ගත්ත වෙන වෙන අයට ආදරය කල හිතලා ආලය පසෙද්වා මගේ ිරිදට ම ගොඩක් දුක්දුන්න සකරා පීඩා කරා කෑගැහ්වා බැන්න එයා පාගං හිිය ම හින් ට යාමට තුරටික කර දෙ දීක හතුව නස්න එක දන්නවා හැබයි දන්යා ලෙඩවෙලා යා මන්දිහා බලංඉන්නකොටමට තේරෙනවා මම දෙවියන් වහන්සේ කැඳෙව්වා මගේ බිරින්දට මේ ශක්තිය වෙන්න මේ තාන්තගේ ඇස්ොල කඳුලු බේරෙනවා තාතකිෙනවා මම හිතුවේ එයාට බැන්න කරා ගැහුවා එත් එක තරා වෙලා හිටියා දැම් පොඩි ළමෙක් වගේ එයා ඒ ඔක්කෝ මතක කරලා අන්දදි බල මේ තකිෙන ට එයාදයා බලනවට සමරලාට ම ගහපු පාරවල් සමල්ලට තුවාලවෙච තැන් තියෙනවා. නමුත් මෙය අම්ම ආදරෙෙන්. තමන්ගේ ස්වාම්පුරුෂා දිහා බලාගනින්නවා එක්තැන් වෙලා ඇයට තියෙන්නේ මහා සානුකම්පිත සහකම්පනයක්ට මගේ ස්වාම්පුරෘෂා ගැන ඔයා මෙච්චර වෙනස් වුනේ කොහොමද ස්තුති පූර්ක භාය මෙයාමට කතාර ගැන බෑ කට ගොත වෙලා තියෙන් නමුත් මෙතාත්ත කියෙන මම විවාහයේ ගැඹරු ප්‍රේමේ අදකින්න දැන්. ය සෞරුදු ඇත්ත පහක්වෙන්න ඇවිල්ලා මේ මගේ බිරින්ද මගේ අතේ මම හෝදනවා ඇයගේ සියල්ලු කැතකුණු අත ාලයට බෙහෙත් දෙෙනවා ඇගේ ඇඟ වතුරෙන් වඋනුවතුරෙන් මම සම්පූර්ණයෙන් වස් පංචි කරනවා ඇදුන් අන්දනවා මෙයම්ම ගැස්වලින් කඳුරු යනවා මහා ස්තූතිපූර්ක භාවයක් සමාව දීමක් ඇය. ඇස්වලින් කතා කරනවා මෙතාත්තකිෙනවා දැනුවයි මම ජීවස් වනව වගේ දැනෙන්නේ. අද රම්්‍යතාතියදු පුදේ. එතනයි අපිට උන්වහන්සේ හමුවවෙන්න තැන ගැඹුරින් උන්වහන්සේ අපකි එකට කතා කරනවා මේ උන්වහන්සේ තුළ යන දහිර්යවන්ත ගම දහිරවන්ත වෙන්න ගොඩාකලාාට අපි බලාපොතු නොවෙන සිද්දිසිදුුවෙනකොට. පහසුී වැටිලා යන්න පාහුය ජීත අතාහරන්න නමුත් හදවත තුළ ජීවත්වෙනවා කියන්න. දෙවියන් වහන්සේට හදවතින් ඇතුල් වෙනවා හදවත්තට උන්වහන්සේ සමීපවෙන්න ගන්නවා පටන් ගන්නකොට සංවේදී වෙන්න. එනිසා තර්කානුකූල විතරක් නෙමෙයි. සංඛ්‍යයාලේන විතරක් බල්ලන්න මේ මේ යුගගේ අපි ජීවත්වයෙනනවශ්‍ය මොකක්ද මේ කාලිකයන් අපි දන්න ගොඩක් අය මේ කාලෙ මෙය දුනා මන්දන්න ගොඩක් අය. මරණයට පත්ව වනා. ඒ මරණයට යන්නවත්තේ පුල්ලලයට බැරි වුණා හේතුව ඒ වසංගත රෝග නිසා. මංඉන්න ප්‍රදේශයේ නිමති කල ප්‍රදේශයේ දුළොස්වොල මිසමේ. එක මාසයක් ඇතුළට පස් දෙෙක් විතර මරුණ හැබැයි එක්කනෙක්වත් වසංගත නිසා නෙමේ ස්පරිතාලය යන්න බෙහෙත් ගන්න විදික් නෑ. ඈයට කඳුවල ජීවත් වෙන්නේ. එනිසා එකම ගමක එකම සංගයක පස්නනෙක්. තර ැතිවෙන හේතුව ්‍රීවිල්ලක ගන්න ගොතුුපියාල්තුන් හර දක් යනම හේදගන්නතනක් නෑ වෛද්‍යිවරුනෑ කිසිම පහසුකමක් නෑ ඒ නිසා ගැස්ටයිටිස් කිය නිියවමෝනිය අරු හත ගදුවෙක් අවුදු හරිස් නම තාත්කන වු පහන්සේ තාත්ත කෙනෙ ම යි ැතිවවෙන්න පටන් ගත්ත හේතුව ඔන්ඩ තියෙන්න්නාව ජීවිතේ . තිය දුබලකම් දිළඳුකම් තියන මාර්්‍යයන්වල තියන දුෂ්කරතාවයන් නිසා ස්පීතාලකට යාගන්න බැරුව. ඒ හැම මල්ලගේකටම ගියාමම දැක්කේ ඕවන්තුළු තිබ්බු මහා පුදුමාකාරසාංගීක භාවය. අවුරුදු දාහතරේ එක දුවෙක් නැතිවනාාම අයියා ඒ පවුල්ලම ගොඩා කරගැහුවේ අයියා එදා පැන්න පාට්ට ඒ මිනිවලට ඒ පෙට්ටියට පැනල්ලක් ෑග හල අඩන්න ගත්තා. එත්තරා විදිකට සමහර මිනිස්සු ඒ ගැන ගොඩා නරක විදියට කතාර මේ ෝඩ කොල්ෙක් රුණෙක් තේරෙන ද මිනි පෙටියට පනිිවාද මේ වලට පනල හරිරනවාද කියලා එ ඒ තරුණයට බැනිනකොට ගහන්න යනකොට මම මේ තරුණයාටගේ ඇතින් අල්ල කිවෝද ඇත වට තේරෙනවා. වේදනාව කියන්නේ ප්‍රකාශ කරන්න ඕන දෙයක්. ඒක යම්කිසි දට අපිට අවශ්‍යයි ඒ දරාගන්න. නමුත් වේදනාව ප්‍රකාශක්‍රීීම අවශ්‍යයයි මේ දවස් වල. අද ගොඩාක්වෙලාට අපේය අම්මල තාත්තල අයිල්ලලා කළ සහදර සොදුර ැතිවෙනකොට ඔුන් ඟ කිසි කෙනෙක් නෑ. අපිටත් ඒ මැරණ අපේ පවුල්ලේ කෙනාළඟට යාගන්න බැරි වේදනාවන්තින ඒකට සංවේදී වෙනකොට අපට හිතනවා මේ ජාතිය මේ යුගය මොන කාල ඇදද කියලා. අපි දක්ක මේ පරම්පරාව ආවේ ඇත්තටම මා යුද්ධ මරණ. භීෂණ මධදයේ හැත්ත ගන්වල අසූ ගණන්වල දිදස් නමය වගේ කාලේ. මහා යුද්ධ අපරාධ කරමින් නාපු ගමන. ඒ වගේම සූනම වගේ කාලය අන්නේ වගේම දහනමේ අපප්‍රේල් විසේක පස්කු දවසෙ මෙ මහ මරණ මංචකයන්, මහා මිනිස් ගාතන පසු කරගෙනාව. අපිට මේ යුගයේ දෙවියන්වාස යම කතා කරලා කියනවා. නැවතත් මෙන්න. ිනිස්සු මරෙන්න්න පටන් ගන්නවා. ඔබ කොතන දෙන්නේ. ස්වාමින්න්වවාසැපට කියනවා. හදවතින් හිතන්න ගන්න. සංඛ්‍යයාලේකනට කොටවෙන්න ප මේ මාධ්‍යාතනවලට හිරවෙන්න පාේ නිසා මේ කිසි මාධ්‍යාතනයක් ඔබට මට දේශයට ආදරේ නෑ මේ රට බදෙන තරමට මේ ට විකුණලදාන තරමට මේ ආධ්‍යාතනයන් හම්බ කරන්න යනවා. හැබැයි ඒ ඇතුළේ ජේසු මනොවද පිට කියන්නේ. උන්වහසේ අලුද්්‍යයක් කියවා. ඔබ හදවතට ඇතුල් වෙලා හදවතින් නකිනෙකාට ජීවිතයක් වෙන්න. මරණ ංචකයේ ජීවත්වෙන මිනිස්සු තමයි ධහිර්යවන්තව නැගිටින්නේ. එනිසා අර මරණ ගෙදර දිම දැක්ක දෙයක් තමයි. ඒ පවුලේ අය පුදදුම බැඳීමක් ෑගහල අන්දල්ලා පස් අරගෙන දත්මිටිකාලා මේ දරාගන්න බෑ අු දාහතරය දුව නංගි නැතිවීම. හැබ ඊට සතියක දෙකට පස්සේ ගමේ තවත් මරණයන් සිදුව වනකොට මේ පුල ඇත්මයි දිියයට ඇවිල්ලා. ඒවලට මහන්සිවෙලා ධහිරය දීල හේතුව. ඔවුන් තමන්ගේ පවල කන නතිවෙච්වෙලා ඔු නැඩුවෑගහුව දත්මටිකාව පෙරල්ලුණ. දු්‍රකාශරා දුක ප්‍රකාශකිරීම වැදග. එනිසා මේල දුකට පත්වලලා ඉන්න අය ඉන්න අලංකාවේ ලෝකෙ ැම තනම ඒ ඇත්ත එක් සංවීදිවෙලා ඒයාගේ දුකට සංවීධී වෙලාඒ දුක ප්‍රකාශ කරලා අඩල්ලා බෙදා ගැනීම වැදග. ඒ තුළ දහිර්‍යවන්ත වෙනවා. හදවතෙන් ස්වාමින් වහන්සේගේ ප්‍රානා ගමනය සිද්ධ වෙනවා. එකයි ඉරවස් එක කිය කියන්නේ. එපමණක් නොව පීඩාමිඳීමෙන් නිවසිල්ලද. ඉවසිල්ලෙන් තැන් පත්බවද තැන්පත්බවෙන් බලාපොරොත්තුවද. උපතින බව දැන අප විඳින්න පීඩා වලදී වුවද අපි ප්‍රීති ප්‍රමෝදවෙමු බල නාදරාම් මෙතාති දුවේපුදේ. ස්ො අමිනාසේ හරිම හරිම ගැඹුරු ඉතාම සරල දෙයක් අපට ජීවිතර කියලා දෙනවා. පීඩාවිඳීමෙන් තමයි ඉවසිල්ල ඇතිවෙන්නේ. මේ පීඩා යුගයන් අපි පහු කරමින් ඉන්නවා. මේ යුගය මේ මේ ලෝක අවසානය නෙමෙයි. මේක යුගාන්තයක් එ යුගයක් කිවරවවා අලුත් යුගයා කාරම්භ වෙන මේක පරිනාමයක්. මේක ඇත්තටම තෙලියාඩේ ාඩයින් කියෙන ජේසු නිකායික පියතුමා කියනවා. මේ අපි සියලු දෙනාම මේ ද්වමය ලෙස අපි විකාශනය වෙලා, දිවවමය ලෙස අපි පරිනාමය වෙලා අපි එක න්තයකට එක අවසානයකට යන ඒතමයික සහසගේ දෙවෙනි පැමිණීම ඔේගා පොයින්් කියලා තෙලියා දේශා ඩයින් කියන ප්‍රංශපියතුමා අපිට කියා විද්‍යාඥා පිට කියනවා. ඔේග පොයින්් එක එක මොහොතක් කියෙන අවසානයේ විශ්වය ම දෙවන්හස මහන්ට ොුණ දක්කින කිසුසහන්සේ දෙවෙෙනනි ආාගමන. එනිසා ලෝක අවසානයක් කියලා දර අපිට මහා බයබිලාන්තලා ජීවත්වනා වෙනුවට අපිට උන්හන්සේ කියෙනවා පීඩාමිඳීමන්නේ වසිල්ලද. ඉවසිල්ලෙන් තැම්පත් බවද තැම්පත් බවෙන් බලාපොරොත්තුවද උපදින බව දැන පි තේරුම් ගමය නිසා. අපිේ පීඩම් විදින්න කොට අපට ස්කෝලයාගන්න බෑැ පතියන්න බෑ වෙන්දවගේ පාටිදාන්න බෑ වදගේ මමුල්ි ලගන්න මේ කස්සේ අපට වුනාසේ උ ගන්නනවා ඉවසිල්ල. දරාගන්න ඉවසන්න. ඒ වසිල්ල ඇතුලෙ තමයි. ජීවිතයේේ තැන්පත් බවක් දකින්නේ තැන්පත් බවට ඉන්න කෙන තමයි අනිත්තෑගේ දුක තරුම් ගන්නේ හැමවෙලා කෑකෝ ගහනවන හමවෙලා දංඟල නවනන්නේ අ ගොඩා අපි ර තරන අපේ දල පාල හම වෙලාවෙ තමන් තමන්ගේ කංපුරෝගෙන තියන්නේ සංගීතය. එක හොඳයි නමුත්? දරුවන් එක්ක සංවාධ කරන්නත් අවශ්‍යයි අපේ දෙ මවුපිය ගොඩක් වෙලාවට ගොඩා පම්පූරි ගහන නිසා. ගොඩාක් දේවල් කියලා අපේ දරුවන්ගේ මේ වර්තමානෙන් නැති දේවල් කෙනවා අපේ තාත්වොලා අපේ සීල තමයි මේ පල්ලියේ මොහොප්පුව හැදුවේ සීනුකනුව හැදුවේ අපි තමයි කර මේ අපේ අදකාලින් තරන්තරුණු හිනාාවෙනවා. ල්ලිහදලසිීුකරු හදලා ගැලවෙන්න පුුවන්ද කියලාහනවා. අද ගඩා නවයෝන්වන්න දුවලපු තලපෙන් හන දෙයක්. පාද වැඩක්තිනවදව්ව කරලා මනුස්සේකුට සංවේදී නැත්තං. විවේචනය කර ඇතු ඉන්න බයිනං. අනිත්තඇගේ හොඳ දකින්න කැමතින ඇත්තං, ධම් පාසල් දරුව අපෙන් හනවා මේ මොක දර පල්ලිකනුවගේ ඉන්න අය හැමවෙලාවෙම බලයටම කියවීම කියන්නවා. නම කියෝගන්න මදගලන් මේ පොඩි දරුවන්ටත් දැන් දැලෙනවා මේ ඇත්ත. ඒ ඇත්ත අපි අවදි වෙනකොට වහන්සේ කියනවා. තැම්පත් බවක් කියෙන පීඩාමිදීම් පිඩාවිදි හරයි ව සිල් ඉවසිල්ල හරා තැන්පත් බව එනිසා පියවදිවෙමු. තැම්පත් වෙන්න පුළුවන් වෙන හදවතර සමීපනම් බයවෙන්න දෙයක් නෑ ප්‍රාණගමනය වෙන්නේ හදවත ඇතුලේ අපේම ජීවිත ඇතුලේ නිසා නිහන්දවෙන්න පුළුව අම්මරතට පුළුවන් වරෙන දර්ුවෝත්ක සංවාධ කරන්න තෙරන භාෂාවෙන්. ඒගොලන් එක ඒගොලන් කැමති දෙයක් හරහා. එතකොඩ තමයි ගෙදරක තියෙන ඒ මහ ප්‍රානාා ගමනේ බලය ශක්තිමත් වෙන්නේ. ඊටබස්වෙ කියනවා අප විඳින්න පීඩාවලදී වුවද අප ප්‍රීති ප්‍රමෝදවෙමූ. මේ පීඩාවිදී මරයි වසිල්ලෙන් ඉවසිල්ල හරහා අපේ අතුලේ ඇතිවෙන මේ තැම්පත් බවෙන් තැන්පත් බවහරහා ප්‍රීති ප්‍රමෝදයක් අත්දකින්න පුළුව. එනිසා තමයි අද ගොඩාහක් වෙලාවට අපිට උන්වහන්සේ මතක් කරන්නේ ප්‍රීතිය කියනදේ. ශුදතුතම පාන්සේ කියන ඇත්තටම ඔබ හිතන වනම් මේ ලොක්් ඩවන්් කියන වචනය ඇතුළේ මේ අයිස්ෝලෂන් කියන වචනය ඇතුළේ එකන්නේ ඔබට කොහවත් යන්න බෑ ඔබ හුද කලා වෙලා කියන වචනය ඇතුළේ ගොඩක් අය ැවෙන වනම් ෆ්‍රන්සි ශුද්ෝතම් පා පාන්සේ කියවා ඒක ලොකු වැරදීමක්. අද මේ යුගයේ මේ ලෝකේ ෆ්‍රරන්සි ශුද්තම් පාපාන්සේ කියන කියී දෙනෙක් ඇත්තටම ුල කිසි කෙනෙක් ලඟ නැතුව ෙඩෑන්දේ මිය දෙමින් ඉන්නවද. කාත් කවුරුත් තමන්ත කියලා නෑ පේන්නේ ස්පිරිතාලයක් කේමනත් නම් තමන් සම්පූර්ණයම කොරන්ටයින් වෙන තමන්ගේ ශාලා විතරයි. එතන අන්තිම හුස්ම හලනවා.ෆන්සි ශුද්දුත පාපන්සේ කියෙනා එවැනි අය තමයි ඇත්තටම අයිසෝලේෂන් ලොක් ඩවන්් කියලා කියන්. ගෙවල් වල ඉන්න අයත් කියන්න ගත්තුොත් ලොක්්ඩවන්් අයිසෝලේශන් කියලා. ඒ කියන්නේ උන්වහන්සේ කියනවා අපි අඳන්නගෙන නෑ. අපිට දෙවියන් වාසයදීලා තියන මේ සම්පත. මේ හ බලෙසඩ් හෝම්.උනාහසේ අපෙන් ඉල්ලනවා. ඔබ ජීවත්තන පවුල්ල ගම සංඝය දෙවියන් වන්සේගේ වාසභාවනයක් කරගන්න හේතුව අම්ම ලතාතල තරුණ තරුණෝ දලපුතාලස් අසල් වැසියෝ ඉන්නවා කියන්නෙම එතන තියෙනවා මහා සහයෝ ගීතාවයක්. තනිවෙලා ඉන්නය බොහෝ ඉන්න. පවුලත එකතු එන්න බැරියා ඉන්න විදේශකවල එන්න බැරිය ඉන්නවා. තැනක කොටුවෙලා කාම්බරයක් ඇතුළි හිරවෙලායන්න. ඒ අය ගැන හිතල ඒ අය ඇතක නිදහස් කරන ක්‍රමයක් ගැනීත. පවුල්වලන්න ඇතිතුවත අයෝ ලක් දව් නයිෝ අයිු සොලේෂන් කියල ඇත්තටම අපිට ලැබිල තියෙන මේ ලස්සන්න මොහොතක්. සමාජ ගතවෙන්. එකනකාව දකිින් ඇත්තටම එ මම කිව වගේ. මල් ෙවල්ල ම ගටම යනකොට හම සතියම ඒ ගම්මානයට යනකොට දුර බැහර ගෙවාගෙන යනකොට මම දැකපු දෙයක් තමයි ඕවුන් කියන දෙයක් තමයි. අනේ පාද ගිය සතියේ මේ මල්ලග දැට්ටා පුතාත්තා අද මැරීලා. ඒ නිසා අපි මේ වෙලා පුළුවන් විදිට ය වෙනුවෙන් කරන්න ඕන හේතුව මේ අතාත් ලම්මල දල පුතාල කියෙනවා හිට ම මැරෙන්න්න පුළුවන් ඒ ඇත ගම්මානුල ජීවත්තෙන අය මේ තියන ගමනාගමනය න අතරවීම මේ පෞද්ගලයක ගම ගමනයක්ක් විතරයි තියෙන්නේ. ඒනිසා ඔවුන්ට බස් කෝච්චි නෑ ඒ නිසා ඔවුන්ට තියෙන පහසුකම් බිින්දුවට වැතිලා ඒ නිසා ඔවුන් ෙනවා අපිත් හෙට මැරෙන්න්න පුළුවන් හැබැයි අපි හෙට මැරුණත් කමක් නෑ අද සතුටෙන් ප්‍රීතියෙන් ජුවලිතව එකනෙකාට ශක්තියක් වෙලා ජීවත් වෙලා අම්ි තා ද්ුවේ පුදේ ඇත්තටම මරණය කියන්නේ බයවෙන්න ඕන දෙද මේ ළඟදී එක තරුණය මගෙන් ආන පාද මරණය කියන්නේ ඇත්තටම ම පුදුමාකාර පිළිකුල් දෙ ෙයිනද කියලමගේ අනේ තරුණ හිතන්න පට නමකිවා ඇත්තටම වය සෞදදු විසිතුනේ මරණය ගැන මෙහේකිරීම මහගම සේකර කියන විදිට. ඇත්තටම මහා ප්‍රඥාව මහගම සේකරකි කෙවයා අනන් කියවාත් තිබිරීගය නොවේ ඇරඹුම සුසානය නොවේ අවසන මරණය මරණය ඔහු එක් නවාතැන් පොලක් පමණ දිගු ගමනක. එහෙම හිතන්න ගත්ත අපි අමන්තුවය මේ වසංගත රෝගවලට බයවෙන්න ඕනෙ නෑ මරණයන වෙලාවටයි. එත් තවත් දිගු ගමනක. ත් එක් නවාතැන් පොලක් විතරයි. ලස්ස නවාතැන් පොක්. ඒකට ඔමේගා පොයින්් කියල කියනවා තෙලි අඩේ ශාඩයෙන් පිතුමා විද්‍යාඥ කියනවා එඒත් දෙවියන්ව දකිනම ොහොතක්. ඉනිසා බයවෙන්න ඕන්නේ අර ගමයි නම්මල තාත්තල උගත්කමක් නැතිවුණත් අධ්‍යාපනික මශයෙන් ජීවිතත්්දකීමෙන් පෝසත් අය කියවා. නිසා අද මේ මැරණ මිනිස්සුන් ජීවත් කරන්න ශක්තියදීලා මැරණ අයගේ පවල්වලට දහිරියදීලා හෙතම මැරුණත්කමක් නෑ. අන්න ක්‍රස්තියාන උත්තානේ බලාපොරොත්තු අමිතාතිදුව පුදකයි වඋහන්සේ කියන්නේ. එවැනි බලාපොරොත්තුවකින් කිසිම කලකිරීමක් ඇති නොවේ. මන්ද අපට දෙනලදසුත් ධාත්මයානෝ දේව ප්‍රේමේ න අපය සිත්පුර වනසේක. ේව ප්‍රේමීෙන් අපේ සිත්පුරුවන නිසා අපි උන්වහසර ස්තුතිවන්තවේමු ඒකදී උන්වහන්සේ කියන්නේ රෝම හතරිදාසය කියනවා මේ නිසා දේව පොරොන්දුව වර ප්‍රසාධය ප්‍රතිඵලයක් වන පිණිස එය ඇදහිල්ල මතරදාා පවති. ඒ පොරොන්දුව ආබ්‍රහමම් ලැබුවේ තමා දහන මලවුන් හට ජීවනය දෙන. නැතිදේ ඇති කරන දෙවියන් වහන්සේගේෙන්ය. බලාපොත්තු රහිත තත්ත්ව එකදී වුවද ඔහු දෙවියන් වහන්සේගේ පොරොන්දුව විශ්වාස කළේ බලාපොරතු රහිත ත්වයක රිතවායි හදවතේ කරෙ දහිරී ඇතිවෙන් බලාපොරදු රහිත රහි තත්ත්වයකුුණා අපි වහන්සේ තත් කරනවා දෙවියන් වහන්සේ කවුද ඒ දෙවියන් වහන්සේ මලවුන් හට ජීවිතය දෙන දෙවියන් වහන්සේ නැතිදේ ඇති කරන්න පුළුවන් දෙවියන් වහන්සේ අම්ේ තාතිදුවපුතේ ඒතු අපි බලවත් එමු නැතිදේ ඇති කරන්න පුළුවන් මලුන් ජීවිත දෙවියන් වහසේ නිසා මරණයට බයවන්න ඕනෑ රෝග පිරාඩ බයවෙන්න ඕනෑ ආර්ථික කඩාවැට ීමට ඇත්තවෙන් ෑ ස්වාමිණී ඒ ජීවන බලය තුළ දහිර් ඇති කරනවා එකටට ගොඩ නගෙන්න්න. එකට ගමන් කරන්න ජීවිතේසාංගීකව බවහන්සේගේ නව අහස පොළව අපාතර ස්වාමිණී බවහන්සේගේ දේව ප්‍රානාගමනය ඇක්තක්වීමට අපි ප්‍රශංසා කරනවා ස්තුූතිකරනවා ස්වාමිනී ආමයෙන්. සසිවද්ධ නාටම ජේසු පිහිටයි.